ලොකුස්ලාන් තරගාවලින් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් මුහුණ දෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම එක්ක එක් දින තරගාවලියකට. මේ තරගාවලිය එක් දින තරඟ තුනකින් විතරක් සමන්විත කෙටි තරගාවලියක්. තරගාවලියට ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම ජූලි 23 ශ්‍රී ලංකාවට එන්න නියමිත වෙලා තියෙනවා. තරගාවලියේ තරඟ තුනම කෙත්තාරාම ක්‍රීඩාංගණයේ දිවාරාත්‍රී තරඟ විදිහට තමයි පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ. ජූලි මාසයේ 26, 28, 31 දවස්වල පැවැත්වෙන මේ තරඟ දැඩි තරඟකාරී තරඟ බවට පත් වෙයි කියලා දැනටම අනාවැකි කියන්න පුළුවන් වෙන්නේ. මේ කණ්ඩායම් දෙක අවසන් කාලයේ මුණගැසුණු අවස්ථාවල කරට කර සටන් කරලා තියෙන නිසා. ලොකුස්ලාන් තරගමාලාවේ ලබාගත් තැන කොහොම වුණත් ශකිබ් අල් හසන් තුන්ගිරියව ක්‍රීඩකෙක් විදිහට පෙන්නපු දක්ෂතාවයක බංග්ලාදේශ කණ්ඩායම, දකුණු අප්‍රිකාව කොදෙව් කණ්ඩායම වගේම අෆ්ගනිස්තාන කණ්ඩායමත් පහසුවෙන් පරාද කරන්න සමත්ුණු කණ්ඩායමක් නිසා ශ්‍රී ලංකාවට බංග්ලාදේශය පරාජය කරන්න උපරිමයෙන් සෙල්ලම් කරන්න වෙයි. කොහොමුණත් ලොකුස්ලානට සෙල්ලම් කළ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් තුන්දෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරගාවලියට ක්‍රීඩා නොකරයි කියලා තමයි ආරංචි වෙන්නේ. පසුගිය කාලේ දිගින් දිගටම ක්‍රීඩා කරලා කාර්යබහුල තරඟ රටාව නිසා ශකිබ් අල් හසන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක තරගාවලියේ විවේක ගන්න බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලීම් කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. එහෙම වුණොත් ශකිබ් ශ්‍රී ලංකාවට එන එකක් නැහැ. බංග්ලාදේශ කණ්ඩායමයි ශ්‍රී ලංකා කණ්ඩායමයි අවසාන මුණගැහිම් වලදී ශ්‍රී ලංකා කණ්ඩායම හැමේ සාර්ථක වුණු ටින්ටන් ඩාස්ගේ විවාහය ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක තරගාවලියේ යෙදෙන කාලෙම සිදුවන නිසා ඩාන්ස්ටත් ශ්‍රී ලංකා තරගාවලියට සෙල්ලම් කරන්න ලැබෙන එකක් නැහැ. ලොකුස්ලාන් තරගාවලිය අතරතුරත් ආබාධ තත්ත්වයක් නිසා දිගින් දිගටම සෙල්ලම් කරන්න බැරි වුණු මහමුදුල්ලා රියාත්ත් මේ වතාවේ ශ්‍රී ලංකා සංචාරයට සහභාගී වීමට අවස්ථාවක් නොලැබී කියලා තමයි ආරංචි වෙන්නේ. මේ ක්‍රීඩකයන් හිටියත් නැතත් ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගාවලිය උණුසුම් තරංකාරී තරගාවලියක් කියලා නම් අපිට අනුමාන කරන්න පුළුවන්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.